ආයුබෝවන් ගියුන් දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම සුබන් භාග්‍ය වීරකෝන් අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ගලහා වෛද්‍යවරුන් පොලිස් ආරක්ෂාව මැද රෝහලින් ඉවතට රාජපක්ෂලා තුන්දෙනෙකුට ඉඩක් නැහැ. අපේ එකම නායකයා මහින්ද මහතා රාජපක්ෂලා දෙන්නෙක් මයි ගාව නැහැ. අනුරාධපුර මහනගර සභාවෙන් හිතවතුන්ට සංග්‍රහයක්. මහනුවර මාපනාවතුර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මහනුවර මහනගර සභාව කුලී පදනම් මත ලබාගත් ටිපර රථයක් සංවර්ධන කටයුත්තක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යමින් සිටි අවස්ථාවේ ටිපර රථය අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරු සිදු වුණේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුණේ මහනුවර මහනගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක්. රියදුරු සහ රිය සහායක තුවාල ලබා මහනුවර රෝල්ට ඇතුළත් කෙරුණා. මේ අතර හාලියල ඉන්ධන පෙරවුම්හල අසල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තුන්දෙනෙකු බරපතල තුවාල ලැබුවා. අනතුර සිදුවන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රිරෝද රථයක් අපරීක්ෂාකාරී ලෙස මාර්ගය හරහා ධාවනය කිරීමත් සමග බණ්ඩාරවෙල දෙසට ගමන් කරමින් තිබූ විදුලි බල මණ්ඩලයට අයත් කැබ් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. අනතුර සිදුවනවත් සමග කැබ් රථය අසල තිබූ යතුරු පැදියකද ගැටී තිබෙනවා. මහනුවර ගලහා ප්‍රාදේශීය රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු 1.5ක දෙල්තොට ප්‍රදේශයේ දරුවකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෛද්‍යවරුන් දරුවාට ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වීම නිසා මෙම අවාසනාවන්ත තත්වය උදා වූ බවයි මියගිය දරුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ. වැළඳී තිබූ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමටයි දරුවා රෝහලට ඇතුළත් කර තිබුණේ. නමුත් රෝහලට ඇතුළත් වී පැය දෙකක පමණ කාලයක් ගත වන තෙක් දරුවා පිළිබඳව කිසිදු වෛද්‍යවරයෙකු අවධානය යොමු නොකළ බවට දරුවාගේ ඥාතීන් චෝදනා කරනවා. මෙතන පැය දෙකක් ඇතුළත පුංචි දරුවෙක් මැරලා තියෙනවා. දොස්තරල තුන් දෙනෙක් හිටියා. ඒත් ඒගොල්ලෝ මුකුත් කරේ නැහැ. මේ වගේ දේවල් මෙතන මීට කලිනුත් වෙලා තියෙනවා. දැන් මෙතනට STF ඇවිල්ලා ඉන්නවා. පොලිසිය ඇවිල්ලා ඉන්නවා. අපි බලන් ඉන්නවා මේ මැරිච්ච දරුවට මෙතන සාධාරණයක් හිටුවේද කියලා. දෙම රෙන්ඩ මූණ පය නඩංචි. අන ඔරු තිරනේ මෙල. ඉතින් කඩේට ලැබෙට සරි පෙඩත අරන් ආවා. තාම වෙලද බේත් දෙන්න ඉතත ඒ ලැබෙ දැන් මැරිලා තියෙන්නේ දැන්. මේ කට්ටිය කිසිම සාලයක් කරන්න නැහැ. මේ මිනි මරුමක් වෙලා තින්නේ. ඒකට දැක්සේ පියරක් ගන්න කියන්න. අනිවාර්යෙන් ගන්න කියන්න. කිසි වෙතත් දරුවා මේ යමින් පසුව රෝහල අවට උණුසුම්කාරී තත්වයක් ඇති වූ බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. මියගේ දරුවාගේ ඥාතීන් රෝහලේ සිටින වෛද්‍යවරුන්ට පිටතට ඒමට ඉඩ නොදී රෝහල ඉදිරිපිට කලාකාරී ලෙස හැසිරී තිබෙනවා. කෙසේ වෙතත් රෝහල අවට ආරක්ෂාව තර කෙරුණු අතර පොලිසිය සහ පොලිස් විශේෂකාර බලකායද එහි කැඳවා තිබුණා. සිද්ධිය ඇසින් දුටු රෝහල් කාර්ය මණ්ඩලයේ සේවිකාවක මෙලෙස අදහස් පළ කර සිටියා. ඒ අනුව දරුවා මිය යාම සම්බන්ධයෙන් අප මන්ත්‍රී පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ මහත්මයකින් විමසා සිටියා. එහිදී ඇය සඳහන් කළේ සිද්ධිය පිළිබඳ හෙට දිනේදී පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි. අපි දරුවා මිය යාම සම්බන්ධයෙන් මන්ත්‍රී පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කරනවා. ඒ පරීක්ෂණ කටයුතු හෙට ආරම්භ වෙනවා. මන්ත්‍රී පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් මේ වෙනකොටත් ඒ රෝහලේ සිටින සේවය නියුතු වෛද්‍ය නිලධාරීන්ව වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීම කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඒ රෝහලේ කටයුතු පාත්වගෙන යාම සඳහා සුදුසු වැඩපිළිවෙළක් යොදනවා. කෙසේ වෙතත් පොලිස් ආරක්ෂාව මතේ වෛද්‍යවරුන් රෝහලින් පිටතට රැගෙන ගිය බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා.
ඉන්දිය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කිරීමෙන් යහපත් හා සෞභාග්‍යවත් අනාගතයක් ගොඩනගා ගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ තුන්වන ඉන්දිය සාගර සමුළුවේ සමාරම්භක සැසිය අමතමින්. වියට්නාමයේ හැනොයි නුවර පැවති මෙම සමුළුවට රටවල් 48ක් නියෝජනය කරමින් 280 දෙනෙකු සහභාගි වුණා. ඉන්දිය සාගර කලාපයට ආර්ථික වශයෙන් විශාල හැකියාවක් තිබෙනවා. එය ගෝලීය ආර්ථිකයේ ජීවනාලිය ලෙස හඳුන්වන්න පුළුවන්. එමෙන්ම ඉන්දිය සාගර කලාපය සියලු අංශයන්ගෙන්ම වැදගත්. ඒ තුළින් ශ්‍රී ලංකාවටත් හිමි වෙලා තියෙන්නේ සුවිශේෂී තැනක්. ඉන්දිය සාගර සමුළුව පැවැත්වීමේ අරමුණ වන්නේ කලාපයේ සියලු දෙනා එක්ව පොදු ආර්ථික අරමුණක් කරා ගමන් කිරීමයි. මේ අතර ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. වියට්නාමයේ හැනොයි නුවර ෂෙරටන් හෝටලේදී මෙම හමුව සිදු වුණේ. ඉන්දිය සාගර සමුළුව යහපත් ප්‍රවේශයක් සඳහා යොමු වුණු අතිශය වැදගත් ප්‍රයත්නයක් බව වෙල්ස් මහත්මිය මෙහිදී සඳහන් කළා. ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර ආර්ථික දේශපාලන සමාජීය ප්‍රවණතා පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වුණා. සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලකෘෂ්ණන් මහතාද හැනොයි නුවරදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ඇතමුන් මිත්‍යාව හා භීතිය මවාලමින් ජනතාව නොමග යවන සුළු අදහස් පතුරුවමින් සිටියද බහුතරයට අවශ්‍ය වන්නේ රැකියා ආදායම් මාර්ග හා ඉහළ ජීවන තත්ත්වයක් බව සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සඳහන් කළා. වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික ප්‍රවණතා පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. සමාජ හා ජනමාධ්‍ය හරහා ගෝත්‍රික ඕපාදූප සමාජයක් නිර්මාණය වීමේ අවධානම ගැන ලෝකය පුරා සිදුකෙරෙන අධ්‍යයනයන් සම්බන්ධවද මෙහිදී අවධානය යොමු වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොනරාගලදී හෙට ආරම්භ වෙනවා. ඊට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම්ව පවතිනවා. ඒ පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මැති අමතිවරුන් පිරිසක් ප්‍රදර්ශන භූමියේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. ව්‍යවසායකින් දිරිගන්වන 20-25 මත පදනම් වූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය යන තේමාවෙන්. ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත් කිරීමේ අරමුණින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් මත සංවිධාන කෙරෙන මෙම ප්‍රදර්ශනය හෙට දිනේ විවෘත කෙරෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා ප්‍රදර්ශන භූමියේ නිරීක්ෂණය කිරීම සඳහා අධෙහි සංචාරයක නිරත වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය ලබන 31 වනදා දක්වා පැවැත්වෙනවා. කලාප 12කින් සහ ප්‍රදර්ශන කුටි 515කින් එය සමන්විතයි. පෞද්ගලික සහ රාජ්‍යංශයේ ප්‍රදර්ශකින් 24ක් සහ දෙවන්ත අධ්‍යාපන කලාපයක්ද ඊට ඇතුළත්. ව්‍යවසායකින්ට ණය ලබා දෙන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම ව්‍යවසායකත්ව කලාපය යටතේ සිදු කරනවා. නව ව්‍යවසායකින්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දත්ත පද්ධතියේ ලියාපදිංචි වීමටද මෙහිදී හැකි. ප්‍රදර්ශනය තුළදීම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ව්‍යාපාරික ණය ඉල්ලුම් කළ හැකි වීම විශේෂත්වයක්. නව ව්‍යාපාර ආරම්භ කිරීමට තාක්ෂණික දිනුම ලබා දෙන උපදේශන සේවාද ක්‍රියාත්මකයි. ව්‍යවසායකින්ට සිය ව්‍යාපාර ප්‍රදර්ශනය තුළදීම ලියාපදිංචි කිරීමේ අවස්ථාවද මෙමගින් උදාවනවා. කිටිකාලීන සහතික පත්‍ර පාඨමාලා හැදැරීමේ අවස්ථාව ලබා දී ප්‍රදර්ශනය තුළදීම සහතිකපත් නිකුත් කිරීමද විශේෂත්වයක්. නව ව්‍යවසායකින්ට නව වෙළඳපොළ හා සම්බන්ධ වීමටද මෙමගින් හැකිවෙනවා. සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සේවාවන් ලබා ගැනීමටද ප්‍රදර්ශන කලාපයක් වෙන් කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ විශේෂ ප්‍රදර්ශන කලාපද ඊට ඇතුළත්. අධ්‍යාපන කලාපයටද විශේෂාංග රැසක් එක්වෙනවා. නීල හරිත කලාපය තුළදී විදුලි බලයෙන් ධාවනය වන ත්‍රිරෝධ රථ සහ විවිධ වාහන පිළිබඳ දැනුවත් කරනවා. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන උපකරණ, සමුද්‍ර සහ වෙරළ ආරක්ෂණ ආර්ථිකමය ව්‍යාපාර පිළිබඳ දැනුම ලබා දීම ඊට අයත්. විද්‍යා තාක්ෂණික නව නිපැයුම් පිළිබඳ තොරතුරු නව නිපැයුම් කලාපයෙන් ලබාගත හැකි. සංහිඳියා කලාපය තුළින් අහන්න ගීතය සමග සංහිඳියාව පිළිබඳ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ක්‍රීඩා හා පෞරුෂ වර්ධන කලාපයක්ද ප්‍රදර්ශනයට ඇතුළත්.
අපනයින වට්ටමේ නිමියඳුම් සහ සීලු භාණ්ඩ මෙන්ම විවිධාකාර ආහාර පාන වෙළඳ කලාපය තුලින් ලබාගත හැකි. මාධ්‍ය හා ප්‍රකාශ වෙන කලාපයේ සමන්විත වන්නේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සජීව විකාශයන්ද සමගයි. වෙබ් මාධ්‍යවේදීන්ගේ විශේෂ ප්‍රදර්ශන කුටි සහ දේශනමාලා ඇතුළු මාධ්‍ය ක්‍රියාකාරකම් රැසක් ඊට ඇතුළත්. ITN මාධ්‍ය කුටියක්ද මෙම කලාපය තුළ ස්ථාපනය කර තිබෙනවා. එහිදී මාධ්‍ය ආයතනයක් තුළ සිදුවන ක්‍රියාකාරකම් රැසක් සජීවීව දැකබලා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. වකුගඩු රෝග සහ මත්ද්‍රව්‍ය නිවාරණය මෙන්ම කාබනික පොහොර පිළිබඳ දැනුවත් කිරීම ජනාධිපති කාර්ය සාධන බලකා කලාපය තුළින් සිදුවෙනවා. විනෝද ක්‍රීඩා සහ දිනපතා සංගීත සංදර්ශන පිළිබඳ කලාපයක්ද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනීට ඇතුළත්. තමන්ගේ නායකයා ගෝඨාභය රාජපක්ෂ නොව මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම් මහතා යළි අවධාරණය කරනවා. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මහින්ද මහත්තයා ඉන්නකොට තවත් රාජපක්ෂ කෙනෙක් දාන්න පුළුවන්. මහින්ද මහත්තයා ඉල්ලුවේ නැතුන ගෝඨාභය රාජපක්ෂ තමයි. එතකොට බලමුකෝ ඉතින් එතකොට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් තමයි අපි දාන්නේ. ඕගලන්ට ගෙදර ගිහිල්ලා සැනසීමේ නිදා ගන්න පුළුවන් නායකයෙක් තමයි අපි දාන්නේ. අපි කියමු ආණ්ඩුව විවේචනය කරුවයි කියන ආණ්ඩුවේ ඉන්න නායකයා විවේචනය කරයි කියන අන්නේ විවේචනය කරනකොට ඕගලන්ට මාධ්‍යවේදීන් හැටියටත් අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරිය හැටියටත් අපිට ගෙදර ගිහිල්ලා සැනසීමේ නිදාගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. ගෝඨාභය මහත්තයා ගැන කතා කරන්න කැමති නෑ. මොකද අපිට ඉන්නේ එක නායකයයි. අපේ එකම නායකයා මහින්ද මහත්තයා රාජපක්ෂලා දෙන්නෙක්මයි ගාව නෑ. ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීමට රජයට හැකි වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිරම මහතා පවසනවා. තනි බලයක් තුළ වර්ධනය වන්නේ දූෂණය පමණක් බවයි ත්‍රිකුණාමලයේ පැවති උත්සවයකදී ඒ මහතා පෙන්වා දුන්නේ. ත්‍රිකුණාමලය වෙරළ සම්පත් කළමනාකරණ කේන්ද්‍රය විවෘත කිරීම නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිරම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 80ක්. ලෝක පරිසර පහසුකම් ආයතනය මේ සඳහා මූල්‍යාධාර ලබා දී තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිරම මහතා දැන් වර්තමානයේ වෙනකොට ඔන්න එක පැත්තකින් කියනවා පළාත් සභාවේ පුටුව ලක්ෂ 5 මාරයි කියනවා 6 මාරයි කියනවා ගත් ඉස්රෝයිට ඩියව ගත්තා. හැබැයි ජනතාවට දැනගන්න නීති රීති තිබ්බේ නැහැ. දැන් තොරතුරු දැනගැනීම් පනත තුළ මේවා හැමෝම දැනගන්නවා. රජයේ වැඩ කරන්න වෙන්නේ වීදුරු පෙට්ටියක ඇතුළේ ඉඳගෙන වගේ. ඒක තමයි 2015 ජනවාරි 8 වෙනිදා ජනතාව කරපු විප්ලවයේ වෙනස. අතිගරු ජනාධිපතිතුමා විශේෂම බලාපොරොත්තු වෙන්නේ ජනතා පාලනයක් රටේ නිර්මාණය කරන්නේ කොහොමද කියන එක. නැත්තම් තනි බලයක් කේන්ද්‍රගත වූ බලයක් තුළ යමක් කටයුතු කරන්නේ නම් ඒකෙන් දියුණු වෙන්නේ දූෂණය විතරයි. දූෂණය විතරයි තනින් ඉස්සරහට යන්නේ. තිරසර දැක්ම එළි දැක්වීමෙන් පසු එම කතිකාව ඉදිරියට ගෙන යාම සඳහා විද්වත් අදහස් ලබා ගැනීමට විශ්වවිද්‍යාල කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ දෙවන වටය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එහි මුල් වටේ විද්වත් සාකච්ඡා මාලාව මේ වන විට පැවැත්වෙන බවයි. තිරසර දැක්ම පිළිබඳව මේ වන විට කොළඹ සබරකම විශ්වවිද්‍යාලයේ හා විවෘත විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් සාකච්ඡා පවත්වා තිබෙනවා. එහිදී විශේෂ අවධානයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් වීමේ අභියෝගය හමුවේ තිරසර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී අධ්‍යාපන, ප්‍රවාහන, කෘෂිකර්ම, කාර්මීකරණය ආදී අංශවල පවතින අභියෝග පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ අනාගත තිරසර දැක්ම කෙසේ විය යුතුදැයි මහජනතාව, දේශපාලකයින්, විද්වතුන් ඇතුළු සියලු ක්ෂේත්‍රවල පුළුල් සංවාදයක් ඇති කිරීම මෙම සාකච්ඡා තුළින් අපේක්ෂා කරනවා. මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ජාතික තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් කමිටුවේ ප්‍රධානින් මහාචාර්ය මොහන් මුණසිංහ මහතා ඇතුළු එහි සාමාජිකයින්. තිරසර දැක්ම පිළිබඳ සාකච්ඡා මාලාවක් එළඹෙන සතියේ සිට පැවැත්වීමට කටයුතු ද ඇත්තේ අමාත්‍යංශ මට්ටමිනුයි. 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ කළ ප්‍රකාශය අනුව 2030 වන විට ශ්‍රී ලංකාවට තිරසර සංවර්ධන අරමුණු ළඟා කරවීමට අවශ්‍ය නායකත්වය මේ වන විට ලබා දෙමින් සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ 2030 තිරසර සංවර්ධන දැක්ම පිළිබඳ පළමු කෙටුම්පත සකස් කිරීම සඳහා නොබෙල් සම්මාන ලබී ප්‍රථම හා එකම ශ්‍රී ලංකිකයා වන
මහාචාර්ය මොහන් මුනිසිංහ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විද්වතුන් හා වෘත්තිකින්ගෙන් සදුමුලත් විශේෂ කමිටුවක් ජනාධිපතිතුමා පත් කළා. එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර ගණනාවක අති දක්ෂ විශේෂඥයින් 43 දෙනෙකුගෙන් සමන්විත වූ එම කමිටුව සකස් කරන ලද තිරසර දැක්ම පිළිබඳ ලේඛනයෙහි පළමු කිටුම්පත ජනාධිපතිතුමා වෙත භාර දීම සිදු කළේ පසුගිය ජනවාරි මාසයේ. ඒ අනුව 2030 තිරසර දැක්ම ලේඛනයේ මුල් කෙටුම්පතේ අන්තර්ගතය පිළිබඳව මාස 3ක කාලයක් පුරා පැවති සාකච්ඡාවකින් අනතුරුව ජාතික තිරසර කතිකාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දාලි දැක්වුණා. 2030 දක්වා වූ තිරසර සංවර්ධන ප්‍රතිපත්ති සිතියම්ගත කිරීමට සම්මුතිවාදී ජාතික දර්ශනයක් නිර්මාණය කිරීම සඳහා මහජන දායකත්වය සමග මෙම තිරසර කතිකාව සංශෝධනයට ලක් කරනු ඇති. මෙම තිරසර දැක්මේ අපේක්ෂා වන්නේ සමෘද්ධිමත් තරඟකාරී හා දියුණු ආර්ථිකයක් සහිත හරිත සහ සැපදායක පරිසරයකින් යුතු සාමූහික සාමකාමී හා යුක්ති සහගත සමාජයකින් හෙබි තිරසර ඉහළ මැදි ආදායම් ලාභී රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි. අනුරාධපුර ප්‍රදේශයේ ඇති රජයේ ගොඩනැගිලිවල අයිතිය වෙනස් කරමින් තම හිතවතුන්ට ඒවා ලබා දීමට අනුරාධපුර මහනගර සභාව කටයුතු කර ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අනුරාධපුර මහනගර සභාවේ බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි. අනුරාධපුර මහනගර සභාව මේ වෙනකොට කඩා බිඳ දැමීමේ ව්‍යාපෘති පටන් අරන් තියෙනවා නගරාධිපතිතුමා එක්ක. ඉස්සර මේගොල්ලෝ කරේ නගර සභාවෙම සල්ලි තමන්ගෙම හිතවතුන්ට දීලා ඉදිකිරීම කරන්න පටන් ගත්තා. පොලේ කඩ ටික හදනකොට අපි කිව්වා ගිහිල්ලා මේක හදන්න එපා, මේක හදන විදිය වැරදි, මේක ප්‍රමිතියකට හදලා ඉද කරමු කියලා. නෑ, හිතවතුන්ට කඩ බෙදන්න මේ කඩ ටික හැද. දැන් ඊයේ පෙරේදා ඒ කඩ ටික කැඩුවා. දැන් පාඩුවට කවුද වග කියන්නේ? මීට පෙරගත් තීරණයකට අනුව ඉදිකිරීම් සිදුකරන බවයි අනුරාධපුර නගරාධිපති HP සෝමදාස මහතා ප්‍රකාශ කරන්නේ. භාවිතය කරන්න ඇති වැසිකිලි තිබිච්ච භූමියක්, ඒ භූමිය පරිහරණය කරලා කඩපේලියක් ඉදිකරන්න 2014 අපි සභා තීන්දුවක් කරන් තිනවා. කෙසේ වුවද අදාළ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරුන් මෙහි කඩකාමර හතක් අනවසරයෙන් ඉදිකර ඇති අයුරුපෙන් වාදුන්නා. මීට අවුරුදු 4-5කට උඩදී මෙතන තිබුණා පොදු වැසිකිළිය. මේ පොදු වැසිකිළිය නඩත්තු කරන වෙනකොට දිරාපත් වෙන්න ඉඩ දුන්නා මේ නගර සභාව. දිරාපත් වුණාට පස්සේ කඩාව විනාශ කරා. ඊට එහෙන් ඔබට තිබුණා පියකාගාරයක්. ඒ ස්ථානෙත් නඩත්තු නොකර කාලයක් දිරාපත් වෙන්න අත්තරලා තිබුණා. ඊට පස්සේ දැන් දිරාපත් වෙලා කඩා බිඳලා දාලා තියෙනවා. නගර සභාවේ පොදු භූමිය පෞද්ගලික හිතවත් පොදු භූමි මේ වන විට නගරාධිපතිවරයාගේ හිතුමනාපෙට තම තමන්ගේ දේශපාලන පක්ෂයේ හිතවතුන්ට බෙදා දෙමින් කරන තවත් එක් කාර්යයක් විදිහට අපිට මේක සලකන්න පුළුවන්. මේ ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වන විටත් අපේ සභාවට තේරිපත් වූ මන්ත්‍රීවරු කිසිවෙක් නිශ්චිත තොරතුරක් දන්නේ නැහැ. අනුරාධපුර මහනගර සභාව ජනතා මුදල් මෙසේ විනාශ කරමින් පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් සංවර්ධන කටයුතු සිදු කරන බවයි බොහෝ දෙනා අවධාරණය කරන්නේ. ඉදිකිරීම නීති විරෝධී ඉදිකිරීමක්. විශේෂයෙන්ම අනුරාධපුර මහනගර සභාව වර්තමාන මහ සභාව හෝ දැනුවත් කර නැහැ. ඒ වගේම සැලසුම් ඉදිකිරීම නොකර මේ ඉදිකරන කඩකාමර සම්බන්ධව අපේ විරෝධය ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම නගරයේ කඩ 50 කඩ මණ්ඩියක් යාබදව තව කුඩා කඩකාමර ඉදිකිරීම නීති විරෝධී කටයුත්තක්. නගරාධිපතිතුමා සැලසුම විකෘත කරමින් තුමාට ඕන විදිහට තුමාගේ නගර සභාව නිලධාරීන් මෙහෙයවමින් එය විනාශ කරලා ඒ ගෝල බාලයන්ට අවශ්‍ය විදිහට ඒ කඩවීදී ඉදිකිරීම පාදිනේ. මිනිස්සු බලාපොරොත්තු වුණා මේගොල්ලෝ හොඳ සේවාවක් මේ ප්‍රදේශයට කරයි කියලා. දැන් බලාගෙන යනකොට නගර සභාව තව ඇවිල්ලා මාස 4කුත් නැහැ. දැන්ටම එයාගේ බලපුලුවන් කාර්කමට එයා දැන් මෙතන කඩ ටිකක් එයාගේ හිතවතුන්ට ගහන්න අවසර දීලා තිනවා. ඒවා අසාධාරණ වැඩ. කඩ 50 ප්‍රදේශයේ නගර සභාව විසින් අනවසරයෙන් කඩ ඉදි කරනවා කියන එක මේ නාගරික සංවර්ධන පනතටත් ඒ වගේම මහනගර සභා පනතටත් රටේ පොදුවේ ඉඩම් නීතියටත් පටහැනි ක්‍රියාවක් කියන එක කියන්න පුළුවන්. නගර සභාවට රජයේ ඉඩම් සම්බන්ධයෙන් සභාවේ තීරණයක් තිබුණාය කියලා අනවසර ඉදි කිරීම කිරීමේ හැකියාවක් නැහැ. නගර සභාව මේ සිදු කරන ක්‍රියාව නීත්‍යානුකූල ක්‍රියාවක් නෙවෙයි. බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයට අද පස්සරුවේ අයිස් වැස්සක් පතිත වී තිබෙනවා. විනාඩි 15ක පමණ කාලයක් මෙම අයිස් වැස්ස පැවති බවයි අප වාර්තාකරු පවසන්නේ. සැලකිය යුතු මට්ටමින් විශාල ප්‍රමාණයේ අයිස් කැට වැටී තිබෙනවා. ප්‍රදේශයෙන් රථවාහන ගමන් කිරීමේදීද රියතුරන් දැඩිසේ බියට පත් වූ බවයි වාර්තා වන්නේ. පසුගිය දිනවලදීද මෙම ප්‍රදේශයට අයිස් කැට වැටුණු බව ප්‍රදේශවාසීන් කියා සිටිනවා. ජනාධිපතිතුමා දේශපාලන වාසි වෙනුවෙන් පොරොන්දු ලබා නොදුන් බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හොරෝපතාන ආසන බලමණඩල රැස්වීම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කහටගස්සිගිලිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය වීර කුමාර් දිසානායක මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටට දුන්නේ රට හදන පොරොන්දුවක් මිසක් දේශපාලන වාසිය ගන්න පුළුවන් වෙලාවට කියන එකත් එක්ක කියන විදියට එකතු වෙන්නවත් ඈත් වෙන්නවත් නෙමෙයි එතුමා රට හදන්නයි පොරොන්දුවක් දුන්නේ. ඒ නිසා අපට වගකීමක් තියෙනවා. අපි ඒ වගකීම බැඳිලා ඉන්නවා. හැබැයි අපි දන්නවා ඉතිහාසය ආපසු රැඳලා බලුවාම ඒ පැත්තේ ඉන්නවා මේ පැත්තේ ඉන්නවා ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට දේ කියනවා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යන ගමන නිවැරදි ගමනක් නිසා ඒ ගමනට අමාරුයි, ඒ ගමන ටිකක් කටුකයි, ඒ ගමන ටිකක් ජනප්‍රිය මදි. හැබැයි රට හදුනොත් අපේ අනාගත පරපුර නිදහසේ ජීවත් වෙනවා. අලේ ඇයි මෙයා ඇයි නල්ලයිස්ටුව කියනවා. හැබැයි මතක තියාගන්න දේශපාලන කේන්ද්‍රේ ඔය කියන නම් එක එක අරගෙන ඒ නමට යටින් තියෙන නම් ටික ලියන්නකෝ. ඔය හැම නමකටම යටින් නම් ටිකක් තියෙනවා මිනිස්සු හඳුන්වන. හැබැයි එහෙම නමට යටින් වෙන කිසිවක් ලියන්න බැරි එකම නම තියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට විතරයි. ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් විවිධ මත පළවනවා. එහි ඇත්ත නැත්ත පිළිබඳ අප කළ තවත් විමසුම් සටහනක් දැන්. සිංගප්පූරු ගිවිසුම සකස් වූයේ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන විද්වතුන්ගේ සහභාගිත්වයෙන්. ගිවිසුම් වලට මුවා වී රටේ වටිනා දේපල විකුණා දැමූ පසුගිය පාලකයන් පවසන්නේ මෙම ගිවිසුම හරහා මෙරටට අපද්‍රව්‍ය ගෙන එන බවයි. එහෙත් එය ජනතාව නොමග යැවීමට ගන්නා උත්සාහයක් පමණයි. තීරුබදු අඩුකල පමණින්ම ඕනෑම භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීමේ හැකියාවක් නැහැ. එසේම ආනයනය කරන සියලු භාණ්ඩ ආනයන බලපත්‍ර ලබාගෙන අදාළ ප්‍රමිතීන් සපුරාලීමද අවශ්‍ය වනවා. ලෝක වෙළඳ සංවිධානයේ ගැට් ගිවිසුමේ 24 වන වගන්තියට අනුව මානව, සත්ව, ශාක, සෞඛ්‍ය ආරක්ෂාව සුරක්ෂිත වන පරිදි අදාළ ගනුදෙනු සිදු කිරීමට මෙම ගිවිසුම තුළදී මෙරටට අවස්ථාව හිමිවනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳාමේදී වනජීවී වෘක්ෂලතා හා ජෛව විවිධත්වය සඳහා වන සම්මුතියට අදාළව කටයුතු කරන නිසා මෙරට සත්ව හා වෘක්ෂලතා ආදියට බලපෑම් කිරීමට සිංගප්පූරු ගිවිසුම මගින් කිසිදු හැකියාවක් නැහැ. හානිදායක ද්‍රව්‍ය තීරුපදු නිදහස් ලැයිස්තුවේ අන්තර්ගත කර ඇති බවටද විවිධ මත ඉදිරිපත් වනවා. එහෙත් මෙවැනි භාණ්ඩ නිදහස්කරණයට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ. ඉන්දියාව සහ පාකිස්තානය සමග ඇතිකරගත් ගිවිසුම්වලදීද මෙම භාණ්ඩ නිදහස්කරණයට ලක්වුණා. එහෙත් ඒවා මෙරටට ආනයනය කළ බවට කිසිදු සාක්ෂියක් නැහැ. සිංගප්පූරු ගිවිසුම හරහා පාරිසරික නීතිවලට අනුව හානිදායක භාණ්ඩ මෙරටට ගෙන ඒමට නොහැකි බවද විද්වතුන් පවසනවා. සියලු ශ්‍රේෂ්ඨ පිළිබඳ අවධානය යොමු කරමින් සකස් වූ මෙම ගිවිසුම මගින් රටේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් සිදුවීමට ඉඩ නොතබන බවට වත්මන් රජය පවසනවා. විශ්වවිද්‍යාල තුළින් නවක වදය තුරන් කිරීමේදී ඊට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට තම සංවිධානයට හැකියාව පවතින බව අපේ ශ්‍රී ලංකා ව්‍යාපාරය සඳහන් කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණේ. අපි උත්සාහ කරන්න ඕනේ මේ නවක වදය නවත්තන්නේ කොහොමද? විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමවේදය තුළ යම් යම් ගැටලුකාරී මත්තත්වයන් තියෙනවා. විශේෂයෙන් අපිට යොමු කරන්න අවශ්‍ය වෙන්නේ නවක වදය කියන සම්බන්ධයේ කොතනක හෝ වේවා හිංසාකාරී ප්‍රේඩාකාරී යම් දෙයක් සිදු වෙනවා නම් අපි ඒකට විරුද්ධයි. මේක නවත්තන තැනට අරන් යන අපි සූදානම් කියන දේ මතක් කරනවා. අපි දන්නවා යම් යම් මට්ටම් වලින් යම් යම් තැන්වල තවමත් මේ නවක වදය ක්‍රියාත්මක වෙනවා. එතකොට කවුද මේ නවක වදය කරන්නේ? කාටද මේ උමනාව තියෙන්නේ? කාටවත් පාලනයක් නැති කිසිම තැනකට වග කියන්න නැති කණ්ඩායම් කල්ලි මේ විශ්වවිද්‍යාල ඇතුළේ ක්‍රියාත්මක වෙනවද කියලා ප්‍රශ්නයක් අපිට එතකොට තියෙනවා. අපි සූදානම් මේ ප්‍රශ්න දෙක විසඳන ඉවුරු දෙක අතරේ පාලමක් බවට පරිවර්තනය වෙන්න. ප්‍රවෘත්තිකාශන අනතුරුව තත්පර 180 විශේෂාංගයේ බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. දේශපාලනයේදී දෘඪ නිවැරදි නායකත්වයක් නොමැති විට කවර මතවාදයක් වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් සහිත වූවද කණ්ඩායමක් වශයෙන් ජයග්‍රහණයක් ලැබිය නොහැක. රූකඩයක් මෙන් නැටවිය හැකි නායකයන්ගෙන් කිසිසේත්ම වැඩක් වන්නේ නැත. අද මහින්ද රාජපක්ෂට සිදුව ඇත්තේද දේශපාලන රූකඩයක් වන්නටය. තමන්ගේ කණ්ඩායමේ එක් එක් කල්ලිවල කීම්බහට තීන්දු තීරණ ගැනීමට සිදුවීම ඔහු මේ වන විට මුහුණ දී ඇති අභාග්‍යමත් ඉරණමයි.
තමන්ගේ දේශපාලන ඉතිහාසයේ ලැබූ කුජීතම පරාජය වූ 2015 වසරේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂගේ නායකත්වයේ අනුහස් සුණු විසුණු වී ගියේය. දේශපාලන මලකඳක් බවට පත් වූ මහින්ද ඒ අත ඔසවාගෙන ගිය කල්ලි කණ්ඩායම් මහින්ද සමග යලි නැගිටින්නටගත් උත්සාහයන් අද මුළුමනින්ම පරාජයට පත්ව තිබෙන බවද පැහැදිලි කාරණාවකි. මහින්දගේ සහෝදරයන් නායකත්වයට අභිෂේක කරන්නටගත් උත්සාහයන්ද දියාරු වී ගියේය. ඒ නිසා යලි මහින්දට පුළුවන් යයි කියමින් අලුතෙන් නටන ජෝගිය ගැන කලබල වීමට හේතුවක් නැත. මන්ද දේශපාලන මලකඳන් යලි නැගිට්ටවිය නොහැක. මේ ඇත්ත කාරණාව නොකියා කියන ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව වැනි නායකයෝ තවත් අඩියක් ඉදිරියට තබා තිබේ. ඔහු පසුගියදා පවසා තිබුණේ කොළඹට සෙනගගෙනත් කළ හැකි දෙයක් නැති බවය. මේ කියන්නේ මහින්දට පුළුවන් යයි කියමින් නාමල්ව ඔටුන්නහිමි කුමරා බවට පත්කිරීම වෙනුවෙන් හෙට අනිද්දා කොළඹදී පැවැත්වීමට නියමිත සිඟිති උද්ඝෝෂණය ගැනය. වාසුදේව පූර්ව අනාවැකි කියන්නේ එහි ඇති අසාර්ථකත්වය ගැනය. ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ලබා ගැනීම සඳහා මහා ඝෝෂාවක් කළේය. නමුත් විපක්ෂ නායක ධුරයට ඔවුන්ට නීත්‍යානුකූල අවසරයක් නැති බව කතානායකවරයා පෙන්වා දුන්නේය. ඒ මොහොතේ කතානායකවරයාට අභියෝග කරමින් රාජපක්ෂලා කීවේ ස්වාධීන වී විපක්ෂ නායක ධුරය ලබා ගන්නා බවයි. නමුත් ස්වාධීන වුවහොත් මන්ත්‍රී ධුර අහෝසි වන බව දැනගත්තාම විපක්ෂ නායක සටන අත්හැරියේය. ඒ දේශපාලනයට වඩා බඩගෝස්තරය වටිනා බව ඔවුන්ගේ තක්කඩි අත්දැකීම් වලින් දන්නා නිසාය. විපක්ෂ නායක සටන අතහැර ජලි මහින්දට පුළුවන් යයි කියමින් කුමාර වෙල්ගමලා නටන අලුත් නාඩගමට හේතුව දැන් පැහැදිලිය. බැසිල් ගෝඨා චමල් සහ නාමල් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කේන්ද්‍ර කරගනිමින් අද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් කල්ලිවලට බෙදී වෙන්වී දේශපාලන මලකඳක් වූ මහින්ද රාජපක්ෂව කරතියාගෙන පාරවල් ගානේ රස්තියාදු ගැසීම අපේ කාලයේ ඛේදනීය විගඩමක් බව නොකියා බැරිය. තමන්ගේ දේශපාලන සතුරු පාර්ශ්වය ගෙදරටම පැමිණ ඕල් ද බෙස්ට් කියා සුබපතා යන විට ඒ නිවට නියාලුව දරාගෙන සිටීමට තරම් අද රාජපක්ෂලා බෙලහීන වී තිබීමෙන් මේ කරුණ තවදුරටත් සනාථ වෙයි. දැනට මේ ඇති සෙස්ස පස්සට.